Hi kids, welcome to yet another exciting episode of the Makerspace with A+ TV, your favorite channel. My name is Jehan from Igniter Space, and I have with me one of my good friends. Ranushi. Yeah. Yes. Hari. So please tell us. Yes, it's a surprise not only for you but for our little friends also. Yeah, so you want to know what the surprise is? Are you ready for the surprise? Yes. Hari. Ranushi, me Ranu gila thiyenoda samane ammat ekka den gedarata cake groceries ganna ona hama kadeta gila thiyenoda. Oh. මොනවා වගේද දැන් උගන් ගෙදරට ගන්න දැන් සාමාන්‍යයෙන් අපි අපේ ගෙදර නම් සතියකට සැරයක් අපේ තාත්තා කියලා බඩු අරන් එනවා මොන වගේ බඩුද ගන්න ගෙදරට මුතින් එළවලු පාලතුරු සීනි පාලිප්පු හාල් පොල් yes exactly right ඉතින් දැන් අපි සාමාන්‍යයෙන් දෙයක් අපි මිලදී ගස්ති ඒකේ දැන් අපි අයිටම් එකේ මොකක්ද නමක් තියෙනවා right what's the name let's say milk powder right or sugar right that's a name and we අපි ගියලා කියනවාද නිකන් මුදලාලිට මේ කඩේ ඉන්න අංකල්ට කියනවාද අංකල් සීනි දෙන්න කියලා සීන් ටිකක් දෙන්න කියනවාද ඕ කියනවාද එහෙම කිව්වහම නෑ නේ අපි ප්‍රමාණ කියන්න බෑ එක්සැක්ට්ලි හරි නැත්තම් එයා අපි සීනි 8ක් විතරක් දුන්නොත් එකනේ එහෙම වෙලා තියෙනවා මට නේද ඕ මං ගිහලා කිව්වා සීනි දෙන්න කියලා ආ පුතේ කියලා දුන්නා සීනි වෙලා නෑ මොකද අපි මොනාරි ගිහලා අපි කඩේකින් ගිහලා ඉල්ලද්දී අපි ප්‍රමාණයක් ගිහලා කොයි වගේද සාමාන්‍ය අපි සීනි ගන්නවා නම් අපි කිලෝ එකක් ගන්නවා මට කිලෝ එකක් දෙන්න සීනි දෙන්න මට අල 500ක් දෙන්න ඕක කියන්නේ අපි සාමාන්‍ය දාම්සලක් වගේ ගන්නවා නම් කිලෝ 100ක් ගන්න ඉතින් ඒ වගේ අපි ප්‍රමාණයක් අපි ඉල්ලනවා right අපි ඒතකොට කොහොමද මේ කඩේ ඉන්නේ අංකල් කොහොමද යා මෙෂර් කරලා බලන්නේ කොහොමද කිලෝ එකක් එයා තරාදී yes exactly අපි යූස් කරන weighing scale එකක් නැත්නම් අපි ඒකට කියන තරාදියක් කියලා නේද ඒ තරාදී ඒකේ විදිය තරාදී තියෙනවා digital ඒවා තියෙනවා right සාමාන්‍ය සීනි වගේ ඒවා packet කරලා තියෙනවා කිලෝ එක දෙක නේ කිරිපිටි ගත්තොත් ගන්නේ 400 කිලෝ එක වගේ වෙන වෙනම වෙනවා නේ ඉතින් අද අපි හදන්නේ යන්නේ ඔයගොල්ලන්ට ගෙදරදීම ඔයගොල්ලන්ට මේ නිර්මාණය කරන්න පුළුවන් තරාදියක් wow එතකොට ඒක මගේ බර වෙන ගන්නත් පුළුවන් ආ බෑවා मोडल रियल मोडल मोडल बलाने बलाकेप्ट तरादी बैलेंड अदापि यूज हाईली मेकानिकल एक्टिविटी का मेकानिकल इंजीनियरिंग कंसेप्ट बल्ले मुझे वेइंग स्केल All right, kids. So now we saw how the weighing scale works. Hey, that big guy, ne, taradi, kaho thoda gan kiya. Shock ne? Shock. Aa, daga the na thora no. Oye, hal mol the ne. Hal. V mol. V mol. Ah, V mol. V mol the na wa. Loku taradi. Loku. Oh, makad egalo. E V okom. ගෝණිවල දාලා බරබල බරබලන්න ඕනනේ ලොකු ඒවා තියෙනවා දැන් සාමාන්‍ය 10 කිලෝ ගණන්නේ දෙන්නේ ඕ ටන් ගණන් බලන්න පුළුවන් ඉතින් සාමාන්‍යයෙන් ඒවා වැඩ කරන්නේ ડિජිටල් ටෙක්නොලොජි එක පාවිච්චි කරලා හැබැයි අද ඒක ඇතුලේ තියෙන්නේ මේ වගේ සිමිලර් කන්සෙප්ට් එකක් ඉතින් අද අපි ඉගෙන ගමු කොහොමද මේ තරාදී මේ බැලන්ස් එකත් එක්ක අපි බර බලන්නේ කියලා හරි හරිද දැන් අපි තව එක යූස් එකක් තමයි අපි දැන් මේ වගේ කියුබ්ස් එකක් ගත්තොත් මේ දැන් කියුබ්ස් දෙක කොහොමද අපි බලන්නේ එකම විදියට කියලා 100% එකම විදියට කියලා බලන්න ඕනේ
අපිට ඒක විෂුවලි බලන්න පුළුවන්. හැබැයි අපි මේක බර බැලුවොත් අපිට හොයාගන්න පුළුවන්. මෙන්න හොයාගන්න පුළුවන් මේ දෙක එකම size එකද කියලා. Right? හරි. අපි බලමු මොනවද ඕන වෙන්නේ කියලා. හරි. මම ගත්ත cubes එකක් ගත්තා තාම. තව cubes තියෙනවා. හරි. cubes කොටා තියෙනවා. කොට තියෙනවා round sticks දෙකක් තියෙනවා. Round sticks? මොකටද බලන්නේ round sticks පාවිච්චි කරන්නේ? බල ගන්න. Yes, exactly. Really? Yes, you're right. No, she's not. राउंड स्टिक देखा थी ना वो बालों मुकुट में की उसका नहीं किया ला ताऊ मनोती है ने अमेठी है ने कपू कपू नो इट्स कॉल्ड लिड्स ना वो आई मेड अ मिस्टेक ने यू रिमेम्बर वेल ने ताऊ तो क्या ना ने ताऊ तो क्या ना ने නේ ඔයගලන්ට කොහොමද මේ හොයාගන්න පුළුවන් ගෙදර ඉඳලා අපි ආලුන්ට කොහොමද මේ ලිප්ස් හොයාගන්න පුළුවන් මේවා ගන්න පුළුවන් නේ ඔය අපි ඔය මිරිස් කුඩු සීනි තේකොළ දාලා තියෙන ඒ වගේ ජග්ස් වලින් අපිට මේවා ගන්න පුළුවන් yes exactly ගෙදර ඉඳින්ම හොයාගන්න පුළුවන් මේවා ඒක තමයි එතකොට ඔය පරණ ජෑම් අපිට දැන් ඔය ප්ලාස්ටික් එකක් නේ අපිට දැන් ජෑම් ජෑම් කාලේ වරණයන් පස්සේ අපිට මේ මූඩිය ගන්න බැරිද නනු පුළුවන්ද exactly you can ඇත්තටම රණු ආසයද ගෙදර ජෑම් කන්න ආ මම අසයි කන්න හැම ෆ්ලේවර් එකෙන්ම what's your favorite flavor berry wood apple mixed fruit mango තව තියෙනවද I love it with bread bread yeah and some butter butter and jam. And some sugar sugar yeah and then you toast it wow 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 बार මේක මොඩ බරයි මේක දැම්මම අම්බෝ තවත් බරයි මේක දැම්මම පේන්නේ ඒක ඒක අපිට එහෙම කියන්න බෑනේ නේ ඒකනේ අපි තරහදී අපාවිච්චි ගන්න ඒ වුණාට මට දැනෙනවා ජීහා මෙහෙම තියන්නේදී මේක බරයි කියලා අද මේක දැම්මම මොකක්ද වෙන්නේ අම්බෝ බරයි නේ මේක දැම්මම ඔහොහොහ එහෙම වදුනේ ඒක බර වැඩි වුණා මේ වගේ concept එකක් තමයි තරහදී තියෙන්නේ බර හැටියට ඒ දෙක එහාට මෙහාට යනවා right ඒ කියන්නේ අපේ මොනවද යට කියන්නේ මේ මොනවද යට කියන්නේ ඔල්රයිට් කියන්නේ ඔල් බොටල් ලීඩ් බොටල් ලීඩ් ස්ටේක් රයිට් ලෙට්ස් සී වට් ඉට්ස් හවු ඉට් වර්ක්ස් තමනක් තියෙන්නේ යයි අයිස්ක්‍රීම් කෑවනි යෝස් අය ඒ අයිස්ක්‍රීම් ඇයි වීනි ලයික් ඊටින් අයිස්ක්‍රීම් සෝ වී හැව් ද පොප්සිකල් ස්ටික්ස් අපේ දින දරුරා මේක මොකද්ද මේ මොනවද යට කියන්නේ ට්වයින් ට්වයින් ඔය වටේවර් ස්ට්‍රින්ග් ඒගොල්ලෝ කැමති විදිහේ ස්ට්‍රින්ග් එකක් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් මේ වගේ ආලෝනේ මේක තමයි අපි යූස් කරන්න මේ තරාදියේ මේ පැති දෙක තරාදියට එල්ලන්න එල්ලා right okay. what else what else ah what is that මේක දැක්කත් නෑනි cardboard එක ඒව cardboard මේ cardboard ම නෙමෙයි cardboard එකට වඩා ටිකක් හයියි ඒ සමහර cardboard කොහෙන්ද හොයාගන්න පුළුවන් අපේ ආලෝනේ cardboard අපිට හොයාගන්න පුළුවන් බුක්ෂොප් එකේ නෑ ගෙදර තියෙන ගෙදරින් අපිට හොයාගන්න බෑ cardboard ඔය අපිව මොනහරි ගනාපු බඩු වල තියෙන පෙට්ටි වල yes exactly ඉතින් ඔයගොල්ලෝ කැමති විදිහ ටිකක් හයිය cardboard එකක් තියෙනවා නම් මේක අපි මොකද්ද පාවිච්චි මේක අපි පාවිච්චි කරන්නේ අපි තරාදී මේක උඩ තමයි අපි හදන්නේ wow අපිට මෙච්චර ලොකු කෑල්ලක් ඕනේ නැත්නම් මේක අපිට බාගෙට ගන්න අපි බාගෙට කපලා ගමු මොකද අපි පුළුවන් තරම් අපේ resources අර පිරිමැස්සෙන් පාවිච්චි ගන්න ඕනේ right අපිට පුළුවන් තව තරාදියක් හදන්නක පාවිච්චි කරන්න ඕනේ you call it being resourceful as an innovator you should learn how to be resourceful use your resources well right කොහොමයි කරන්නේ resourceful exactly හරි ඔබ resourceful වෙනවා කියන්නේ resource නෑ නෑ resourceful ගස්නේ මා හිරෝ නේද වගේ නිකන් සීනිය හිරෝ නේද ස්ටක් වෙලා දිනේ මොකද resourceful වෙනවා කියන්නේ ඒ කියන්නේ අපිට නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන් මේක අපිට ප්‍රයෝජනවත් වෙනවා අපි අර පිරිමැස්මේ පාවිච්චි කරන්න ඕනේ good job then මේ ටික තමයි අපිට ඕන වෙන්නේ අපේ මොකද තරාදිය හදාගන්න දැන් අපි මොනවද කරන්න යන්නේ රණු what should we do now should we draw a sketch of this design yes let's draw a sketch ඔමන ස්කෙච් එක අඳිනවත් එක්කම කියලා දෙන්න යාළුවන්ට කොහොමද මේ තරාදී concept එක වැඩ කරන්න කියලා බැලන්ස් වෙන්නේ කොහොමද කියලා. අපි සාමාන්‍යයෙන් innovation එකක් කරද්දී යාළුවනේ ඇයි අපි මේ design එකක් කරන්නේ? මොකද හේතුව ඒක? ආ මෙහෙමනේ. හේතු ගොඩක් තියෙනවා ජීහා. හරි. ඔයා මට කියලා තියෙන විදිහට.
අපි ඩිසයින් එක කැන්දොත් අපිට හරියටම තේරෙනවා අපි මොකද්ද මේ හදන්නේ. Yes. මේ කොහොමද මේක හදන්න ඕනේ? Yes. අපිට මේකට මොනවද ඕන කරන components? What else? එතකොට අපිට මේක හදන්න කොච්චර cost එකක් ඇයිද? Yes. කොච්චර වෙලාවක් ඇයිද? Yes. මේක කොහොම පෙනෙයිද? Yes. හැමදේම ගොඩාක් දේවල්. Yes, very good. Good job. You know how to you know why we do the design. It's really important. අපි සාමාන්‍ය ආලෝනේ ගයක් හදද්දි ඉස්සලාම plan එකක් ගන්නවා. අපි මොකක් හරි අපි කියමු කාර් එකක් හදද්දි, කාර් එකක් හදද්දි මේ ෆැක්ටරි එකේ ඉන්න කට්ටිය නිකම්ම මේ ටයර් ඔය අරන් මේ හදනවා. ඉතින් ආ මෙතනට මේක දාමු මෙතනට මේක දාමු කියන්නේ. Every time when you build something anything draw a sketch. It's going to help you a lot. ඉතින් අපි බලමුද යාළුවනේ කොහොමද මේ ස්කේල් එක නැත්තම් තරාදියේ ඩිසයින් එක කොහොමද අඳින්න කියලා අපි බලමුද? හරි. අපි බලමු. හරි නෝ අපි ගිහලා ඩිසයින් කරලා ඇවිල්ලා ඊට පස්සේ අපිත් එක්කම එකතු වෙලා ඉන්න ඕන. මොකද අපි බලනවා කොහොමද මේ තරාදිය හදන්නේ කියලා ඉක්මනින්ම. අපි දැන් කතා කරන්නේ මේ ඩිසයින් එක කරන්න ඕන කියලානේ. කොහොමද අපි කතා කරා? මම දැන් නරකන අඳින්නයි යන්නේ. අපි මේකේ අද අඳින්නේ සයිඩ් view එකක්. අපි ඉස්සෙල්ලාම තියනවා අපේ පල්ලැහැ සර්ෆස් එක. දැන් අපි මේකට මෙහෙම කියුබ් එකක් හයි කරලා ඊට පස්සේ එච්චරයි නේ කොහොමද ඔය කරේ මට එක පොඩ්ඩක් වැරදුනා small mistake මගේ බැලුවා ඒ පැත්තේ තරහදී ලකුණක් අද්දුවා so funny හරි දැන් අපි මේක ලේබල් කරගමු මේක මොකද්ද hardboard wooden cubes කො මේ popsicle So this is a popsicle stick. This is a popsicle stick. This is a popsicle stick. This is not. How much is it? Another thing. Bottle lids. Bottle straight. Actually. Really? Hey, round stick again? Oh. Made a mistake. It's not straw. It's string. I am excited to build it. So we have the straw and we have the round stick. So we call it ape. ඉතින් අද අපි හදන්න යන්නේ තරාදයක් මේ තියෙන අද අපි හදන්න යන්නේ එක මේ තියෙන එක ඩිසයින් එක අපි දැන් ගිහිල්ලා බලමු කොහොමද මේක හදන්නේ කියලා All right kids now we are back we have done the design and we are starting to build our තරාදය scale මොකද්ද හරි තරාදය තරාදය you're going to say scale එහෙම නෙමෙයි තරාදය කියන්නේ තරාදය තරාදිය ඔව් a weighing scale yes correct yeah thank you so we'll now start with the base of the තරාදිය right base of the scale okay right දැන් අපි මේකට use කරන glue gun එක යාළුවනේ දැන් glue gun එක පාවිච්චි කරද්දී ඔයගොල්ලෝ පරිස්සම් වෙන්න ඕන මොකද මේ metal part එක තියෙනවානේ right මේ metal part එක heat up වෙනවා අපි මේක දැන් plug කරලා තියෙන current එකට එතකොට මේ metal part එක heat වුණාම මේ තියෙනවා මොනවද මේකට කියන්නේ hot glue stick එකක් ඔව් glue stick එකක් තියෙනවා ඒ glue stick එක අපි මේ glue gun එකකින් මෙහෙම පිටිපස්සෙන් අපි දානවා right දැම්මහම දාලා මෙන්න මේ orange color අපි මේක trigger එක කියලා කියනවා trigger එක push කරද්දි මොකද වෙන්නේ right මේක ඉස්සරහට තල්ලු වෙනවා ඉස්සරහට තල්ලු වෙද්දි මේක ඇතුලේ coil එකකින්ද මේක රත් වෙනවා plastic රත් තිබුණාද වෙන්නේ උණු වෙලා ඊට පස්සේ මොනවද වෙන්නේ පාස්ටික් රත් වුණාම මොනවද වෙන්නේ කිව්වම උණු වෙනවා කියන්නේ. ඉතින් ඒක උණු වෙනවා. උණු වුණාම මොනවද වෙන්නේ? ගල් වෙනවා. නැත්නම් ඇල වෙනවා. අපේ පුංචි අලෝ තිනා වෙනවා. දිය වෙනවා. ආ දිය වෙනවා. උණු වෙනවා දිය වෙනවා. බලන්න මේ දැක්කද? right?
ඉතින් ඒක තමයි ඒක ඊට පස්සේ අපි කොහේ හරි සර්ෆස් එකට අලව ගත්තාම විනාඩි විනාඩි ගානක් යන්නෙත් නැත්නම් තප්පර ගානයි යන්නේ ඉක්මනින් මේක තද වෙනවා තද හරිද ඉතින් ඒක තමයි අපි ග්ලූ ගන් එක ඔපරේෂන් ඉතින් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන අත උඩ තියා අත මේ කුඩින් තියන්න එපා හරි කාටවත් මෙහෙම පොයින්ට් කරන්න එපා හරිද දැන් අපි බලමු පළවෙනි ස්ටෙප් එක අපි ඉස්සලාම කරන්න යන්නේ ආලෝනේ මේක බේස් එක අපි හදා ගන්නවා බේස් එක අපි බේස් එක ඔයාගේ යෝ හරි දැන් මේ බේස් එකට අපි අවශ්‍ය කරන මේ හાર્ඩ් බෝඩ් එක අරගෙන මම මේක දෙකට කපා ගන්නවා රයිට් හරි මැද්දේ ටිකක් ටූල් එකක් පාවිච්චි කරනවා නේ ෆස්ට් ටූල් විල් යූස් වි විල් යූස් ද රූලර් කීප් ඉට් ලයික් දිස් and I'm using the paper cutter හැබැයි ඔයගොල්ලෝ සිස් එක පාවිච්චි කරන්නත් පුළුවන් රයිට් මම මේ paper cutter එක යූස් කරන්නේ ලස්සන්ට මේ මොකද රූල් එක යූස් කරන්නේ හරි කෙලින් ඔන්න ඉතින් යාළුවනේ මෙහෙම මොකද්ද පේපර් කටර් එක පාවිච්චි කරද්දී සිසර් එක පාවිච්චි කරද්දී ඒ වගේම ප්ලයර් එක පාවිච්චි කරද්දී අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ මොකද මේ වගේ දේවල් කරද්දී අපිට අනතුරු වෙන්න පුළුවන් ඒ නිසා ගෙදරින් ඉන්න අම්මගෙන් තාත්තගෙන් උදව් ගන්න ඕනේ අනිවාර්යයෙන් වැඩිහිටියෙක්ගෙන් උදව් ගන්න යාළුවනේ හරිද එතකොට දැන් අපිට පුළුවන් මෙහෙම නැවුවාම වාව් මේක අපි තියාගමු තව ස්කේල් එකක් හදලා හදනවද තව එක? Yes, you can do it when you go home. When you go home. මං හිතුවා කියන්නේ. ආයි වගේ තමයි අපි ආලුවත් බලාගෙන ඉන්නව විතරක් නෙමෙයි, ගෙදරිනුත් මේ වගේ දේවල් හොයාගෙන, මේ වගේ පොඩි පොඩි කම්පෝනන්ට්ස් හොයාගෙන හදන්න ඕන. හදලා අපිට එවන්න. එතකොට අපිට ලංකාවටම පෙන්වන්න පුළුවන් නේ. ජාන අහන්නකෝ. මට මෙහෙම අදහසක් ආවා. අපි ආලුවන්ට පුළුවන් නේද අපිට අදහස් දෙන්න අලුත් දේවල් හදන්න. Of course. දැන් ඔයගොල්ලන් ආසනම් අපි අපිට කියලා මොනාරි හදාගන්න. හැමුණත් කමක් නැහැ අපිට කෝල් එකක් දෙන්න කෝල් එකක් දුන්නත් අපි මේ ප්‍රෝග්‍රෑම් එකේදී හදන්න හරි දැන් අපි යන්නේ රණෝ පළවෙනි ස්ටෙප් එක කරන්න පළවෙනි ස්ටෙප් එක තමයි අපි මේකේ ස්ටෑන්ඩ් එක අපි හදා ගන්නවා රයිට් ඒකට අපි යූස් කරනවා මොකද්ද හිතන්න යූස් කරනවා කියලා ස්ටෑන්ඩ් මේවා මේවා හරිද මහත් වෙරි ගුඩ් හරි මම කරන්න යන්නේ අපි හදා ගන්න ඕන තමට ක්ලිප් එක දෙන්න මෙන්න මේ වගේ කොටස් දෙකක් කැලි දෙක. ආ කැලි තව මේ වගේ මෙහෙම එකක්. Yes. ඉතින් අපි ඒකට glue ගන්න ගියස් කරනවා. මම මෙතන ස්ටික් එකේ අයිනින් පොඩ්ඩක් glue ටිකක් මෙහෙම දාලා මේක අලව ගන්නවා. අලව ගන්න නිකන් නෙමෙයි. මම මේ පැත්තට කියලා කරලා අලව ගන්නෙ. මොකද එතකොට මේම කෙලින් පිටින හැටියට හරියටම මට මෙෂර් කරලා කෙලින් අලව ගන්න පුළුවන් දැක්කද? හරි 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 මට තේරුණා. තේරුණා නේ. මේ පැත්තෙනොත් මම මෙහෙම glue ටිකක් දාලා. මෙහෙම කියන්නේ මෙහෙම මේක යටින් තියලා ඊට පස්සේ තමයි මෙහෙම අලව ගන්න නේද? එක්සැක්ට්ලි. දැක්කනේ. එතකොට හරි කෙලින් මේ වගේ අලව වෙනවා. ඔකට තව එකක් ඕනේ. තව අපි ඒ වගේම තව එකක් අපි හදාගමු. කියා. Thank you. හරි. හරි 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 යාළුවනේ. දැක්ක මම මෙහෙම මෙහෙම තිබ්බම පොඩ ඇදයි වගේ මම කළා අපි ජස් කරගමු. හරි. දැන් glue ඉක්මනින්ම ගල් වෙනා නේද? ගල් වෙලා. ඇයි ඉක්මනට ගල් වෙන්නේ? මොකද ප්ලාස්ටික් දැන් මේක ගොඩාක් ආත්ම ලොකු ටෙම්පරචර් එකකට රත් වෙන්නේ නැහැ. බාගිට වගේ තමයි දිය වෙන්නේ. රයිට්? ඒ කියන්නේ ලික්විඩ් ෆෝම් ෆුල් ලික්විඩ් ෆෝම් නෙමෙයි චුට්ටක් නිකන් සොලිඩ් ලික්විඩ් වගේ එන්නේ ස්ටේට් එක. හරිද? ඔකේ. රයිට්. දැන් අපි දැන් මේ දෙක අපි මේකෙන් අලව ගන්න යන්නේ අලවනේ. ඒක අලව ගන්න. අපි ලයිට් කන දෙක නේ මෙන්න මේ වගේ එකම ලෙවල් එක එකම සර්ෆස් එකෙන් තමයි අපි අලව ගන්න. දැන් ඔයාලට පේන ඇති පොඩි ඉෂුව එකක් තියෙනවා. ද නෑ නේ නෝ ඉෂුව. ආ පොඩි ඉෂුව එකක් තියෙනවා. දැන් මෙන්න මේක ඇදයි. අනිත් එක ටිකක් ඇදයි. ඈ අපි ඒක හදලා. ආ එක පාරට ඇලෙව්වා නේද? මතකයි නේද? මතකයි. You remember. ඉතින් අපි මේ ග්ලූ ටික මෙහෙම අයින් කරගමු. නැත්තම් දැක්කද? මේක පෙන් කරන්න ඕනේ. අපි ආයේ අලව ගමු. ඔන්න යාළුවනේ බලන්න. ඒ කියන්නේ ඔය දෙකම හරිම සමාන්තර විදිහට එකම ගානට තියෙන්න ඕනේ නේ? දැක්කද මෙහෙම තිබ්බහම එකම ගානට වගේ එන්න ඕන. හරි. දැන් අපි පුළුවන් මෙහෙම මූණට මූණ දකින්න හැටියට මේ දෙක අලව ගන්න. කට අපි මේ විදිහට අපි හරි අපි මැද හරියෙන් අලව ගමු. මෙහෙම එකක් තිබ්බම
අනිත් එක මේ හරියන වගේ මේ විදියට හලව ගන්න පුළුවන් දැක්කද So what we're gonna do is make up the name alava ganna right alava ganna kalin api podi wedak karanna ona mokadda hithanne den api me deka high karagena tiyenna no api hirilla monada ilangata karanna ona mokadda ganna tiyenne igila beam ekak bilimu beam ekak manthi thirsty wenadata mama ne kiyanne me program ekak nadda kamu kiyanne no I am today we spoke about jam also no so I'm hungry Hungry? Can I move to the And thirsty. Both. Yes. Man, you can't even hint. You can't do any. Like that, I'm not even going to Yes. Very good. Yeah. Bye, Ekra. Give me a straw. You like this? Straw, man. There's a straw. I saw a straw. There's a straw. No. Thank you. This is so strong. It is a strong. අපි මෙහෙම කරමු. අපි igniter space බලන්නත් යන්න ඕනේ නේ. ඔව්. යාළුවෝ igniter space බලන අතර තුරේ අපි මේක අපිලා. Straw එකත් හොයන්නේ. මයින් කිව්වනේ. හරි යාළුවනේ. එහෙනම් අපි ඉක්මනින් ගිහිල්ලා එනකන් ඕගොල්ලන්ට පුළුවන් igniter space එක ගැන දැනගන්න තව ටිකක්. Igniter space කියන්නේ ලංකාවේ තියෙන ලොකුම තාක්ෂණ අධ්‍යාපන වැඩමුළුව. අපි දරුවන් තමයි මේක design කරලා තියෙන අවුරුදු 5 ඉඳන් 15 ආයත ඕගොල්ලන්ට පුළුවන් අපේ ලංකා පුරා තියෙන ශාඛාවලට ඇවිල්ලා මේ innovations මේ robotics මේ වගේ robots මේ වගේ ලස්සන engineering creations හැමදාම ඕගොල්ලන්ට හදන්න පුළුවන්. ඉතින් අපේ branches තියෙනවා කොළඹ, ගාල්ල, මීගමුව, කුරුණෑගල, නුවර ඒ වගේ ගොඩක් ප්‍රදේශවල තියෙනවා. ඔයගොල්ලෝ පුළුවන් ඇවිල්ලා බලන්න. අපේ වෙබ්සයිට් එකටත් යන්න www.ignitespace.com. ඉතින් යාළුවනේ අපි දැන් ගිහිල්ලා බලමුද මොනවද අපේ මේ පුංචි ඉනවේටර්ස් කරන්නේ කියලා ඉග්නයිටර් ස්පේස් එකේ. ගිහිල්ලා බලලා එන්නම් අපි අතට උනේ. ස්ට්‍රෝ එකක් හොයන් එන්න. හරි. All right, kids. Now we are back from Igniter Space, and we found a straw. Yeah, it's not a used straw. It's a new straw. Yeah. अभी भी इंडियन है नहीं वो वाला भी है तो ता हरी नहीं है. It's not nice. हरी नहीं है. ये तो हरी नहीं है. हरी. अभी का उधर तीनों बीम बट है. अभी तो कराने आने अभी आलू बालांगी ने ती नेक्स्ट स्टेप क्या ना. अभी मैंने मेक आलू करने आने मेहमान में दे. Right? तो अपने मिक्सर दिखे तावा Fly එක පාවිච්චි කරලා අපිට පුළුවන් කපා ගන්න. Okay. Can you help me? No. 1 2 you can hold this. Okay. 1 2 Yes. We cut it, right? Do you see I put the ply like this and I cut it. අනේ යාළුවනේ මේවා කරද්දි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. අනිවාර්යෙන්. අද ජීවන්තත් ඒක තනියෙන් කරන්න බය හිතුණා වගේ උදව් ගත්තේ ඒකනේ. That's what she thinks. හරි අපි මේකට මේ වගේ මෙෂර් කරලා පොඩි ස්ට්‍රෝ කෑල්ලකුත් අපි කපා ගන්නවා. හයි ඔයා ස්ට්‍රෝ කෑල්ලක් දාන්නේ. මොකද? ඔයාට බැරි මුළු ස්ට්‍රෝ එකම දාන්න. අපි මුළු ස්ට්‍රෝ එකම දාන්න පුළුවන් මේක මැද්දට. බෑ. Use your common sense. I don't have common sense. No, you have. That's because you are learning from me.
හරි දැන් මෙහෙම ෆන්ම පාට් එක yes very fun අපි මෙහෙම මැද්දෙන් තියලා රනෝ මේක අපි අලව ගන්නවා අපි මේ ස්ට්‍රෝ එක අලව ගන්න හැබැයි මේ රවුන්ඩ් ස්ටික් දෙක විතරයි අලව ගන්න right okay අපිට පුළුවන් ඒක කොට බ්ලූ දාලා ඒක සිංගල් ස්ටික් එක අලව ගන්න හැබැයි make sure your straw doesn't stick to them ස්ට්‍රෝ එක මෙහෙම අල්ලගන්න Do you know, dear friends, අපි අලු දන්නවා දින රණු අක්කිට හොඳ සින්දු කියන්න පුළුවන් කියලා. නැහැ අලු දන්නේ නැහැ. අලු දන්නේ නැහැ. ඔයා දන්නේ නැහැ මේ. ඉන්නේ සෝන් එක ෂෝස් එක. අනේ සින්දු ඔක්කොත් ඔයා ඉන්නේ නැහැ. ඇයි එච්චර? එච්චර හොඳයිද? ඔව් ප්‍රෝග්‍රෑම් එක මගින් දාලා යන්න බෑනේ. Please, please, let's sing a song. Who wants to hear Anuwaki sing a song? I have a problem. Anuwaki punchi alu okkoma athosenawa. Sinduwaki yanna ne Anuwaki. Motte nechai motte. Mama innovation ekak hadanne Anuwaki sinduwak kiyana ganne. Hari. Api ilage episode ekek sinduwa. Na 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 me episode ekek kiyemu. Na 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 ilage episode. Ara baanna api alu punchi alu athosan innawa ara. Mata ehenawa Anuwaki sinduwak kiyanna kiyala. Hari. 1 2 3 4. Sure, that's a good idea. Let's do it. That's our components are named. Dala. I have better idea. Why are you doing Sindhuwa innovation again? Because why are you doing this? Dala, I will not do this. Mama, what are you doing? Right. Now that it is very dry, then can you see? It is swingy. Yeah, we should maybe build a swing the next time also. Hari, api then meka api hadagan thiyena main rotational part ekak. Hari, then api taradi. අර මැද කොටස අපි මේකට හයි කර ගන්නවා. හරිම මැද්දෙන් අපි එක බලලා බැලන්ස් ගන්න ඕන. හරි මැද්ද බලන්න ඕන. හරි. ඒකට ග්ලූ දාලා නේද? බලන්න හරිද කියලා. මේක හරි හිංකා. හරිනේ. චූට්ටක් මෙහාට. අපි ඊට පස්සේ පොඩි මාක් එකක් අපි දාගමු. It's so scary. It's so scary. Can you do it? Yes, we did it. ඇත්තද අපි හරිම මැද්ද අපි හොයාගත්තා නේද? අපි ඊට පස්සේ යාළුවනේ එකට ග්ලූ මෙහෙම දාලා අපි හරි මැද්දට වෙන්න මෙහෙම යටපැත්තෙන් අලව ගත්තොත් අපිට ලේසි නැත්තම් බලන්න අමාරුයි නේ. අපේ මේ ස්ට්‍රෝ එක පිටින් එකක් නෑ නේද? Shah, can you see it? It's exactly center. Oyage, what is that pie? Mole, thama mole. Can you see how center it is? Wow. Api mekata gena yalu ne technical word eka center of gravity kiyala. Mokanda? Center of gravity. Exactly. Center of gravity kiyanne onama object ekak balance wena point eka. Etani pallahata thama e object ekage weight ekak enne. එතකොට center of gravity එකෙන් අපි දෙයක් අල්ලන් ඉන්නවා නම් ඒක බැලන්ස් වෙනවා. අපි බලමුද මේක මේක අමාරුයි. මෙන්න මේ mark එකේ center of gravity එක බලන්න හොයාගන්න. කොතනද කියලා. මොන මේකේ mark කළද? කොහොමද අපි center of gravity එක හොයාගන්නේ? කොහොමද? අපි ඒක බැලන්ස් කරනවා. හරි දැක්කද? I found it. So the center of gravity of this object is in this area. Hari da. Then api me mark karagatte center of gravity kiyana point ekak. Okay. Adaluth deyak api igena gatta ne. Hari. Then api kohoma kochchara meka mehara kohara karakewwat eka hari medden balance ena. Dakka? Kochchara karakewwat iting api oka dakkam matak karana chuti kale hadapu ekak. Mokak? Ara mehema dala අර අපි මේ යෝගට් කන්නේ හැඳින් දාලා මොකද්ද ඒකට කියන්නේ අර වතුර වලින් දැම්මම මේක ආ ඔව් මෙහෙම තිබ්බහම නේද ටර්බයින් එකක් වගේනේ අපි ඒ වගේ එකත් හදනවා ටිප්පණි හදනවා අපි හරි යාළුවනේ අපි ඊළඟට කරන්න තියෙන අපි අන්තිම ස්ටෙප් එක ඇවිල්ලා දෙපැත්තෙන් මේ තරාදිය මේ කොටස් දෙක අපි අවි කරගන්න හරි ඒකට අපි යූස් කරනවා මෙන්න මේ වගේ මොනවද මේ
string එක නූලක් නූලක් හරි අපි දැන් බලමු කොහොමද මේ string එක attach කරගන්න කියලා හනෝ හරි දැන් අපි සාමාන්‍යයෙන් මෙෂර් කරගමු length එකක් right මෙන්න මේ වගේ length එකක් හැටියට බලලා මේක මේ හරියම වගේ කපාගමු ඔච්චර දිගට මම පෙන්නන්නකෝ ඇයි අපි මෙච්චර දිගට කපන්නේ කියලා ඔකේ එකම size එකට අපිට දෙකම ඕන දැන් අපිට ඕකට ඔය වගේ string එකක් කරන්න වෙන එකක් පාවිච්චි කරන්න බෑ අනිවාර්යෙන් පුළුවන් හැබැයි පුළුවන් තරම් බර අඩු string එකක් හොයාගන්න ඕන නේද හරි අපිට ඕන විදිහ නූලක් use කරන්න පුළුවන් මේකට හැබැයි මේ string එක අපි use කරන්නේ ටිකක් මේක බරත් අඩුයි අපිට strength එකකුත් තියෙනවා නේද හරි ඔවි අපේ මේ ලිඩ් එකක් එල්ලලා තියාගන්න ඕනේ නේද එක්සැක්ට්ලි දැන් මම මේක කපුවත් ටිකක් දිග වැඩි වගේ මම තව චුට්ටක් කොට කරගන්නම් මං කිව්වා ඔයා මං කියන දේ අහුවේ නෑ නේ ඉක්න්නේ sorry can I have the scissors please here thank you become හරි මම පොඩ්ඩක් කපාගත්තා දැන් මම යූස් කරනවා මේ වගේ පොඩි ටේප් එකක් පොඩි ටේප් යන්න මේ මේකට කියන අපි ඉන්සුලේටින් ටේප් කියලා නැත්නම් ඔයගොල්ලන්ට ලේසියෙන් මොනවද යූස් කරන්න පුළුවා සෙලෝ ටේප්ස් සෙලෝ ටේප් යූස් කරන්න පුළුවන් නේද මොනවද අර තියෙන්නේ කහ පාට සුදු පාට වගේ එකක් මොකද කියන්නේ මාස්කින් ටේප් yes you can use mask අපිට බෑ ඒක ඩබල් ටේප් පාවිච්චි කරන්න ඩබල් ටේප් පාවිච්චි කරන්න පුළුවන් හැබැයි ටිකක් බර වැඩි වෙනවා රණෝ මොකද අපි දෙපැත්තම හරියම බැලන්ස් එකේ තියෙන්න ඕන රයිට් ඒ ටේප් කැල්ලේ සයිස් එක උනත් එකම සයිස් එකට එකම විදිහට තියෙනවා. හරි. අපි දැන් නනු මේක මෙහෙම අපි string එක තියාගෙන අයිනේ පානම මොකක් ගන්නන් කියලා මම මෙහෙම පොඩි ටේප් කැල්ලා දාගන්න. දැක්ක? ආ. හොඳට එක ගලවෙන්නේ නැති විදිහට අපි අලව ගන්න. හරි. දෙපැත්තටම මම කරනවා. දෙපැත්තටම මෙහෙම කරනවා. එකෙන් දැන් ඕකේ අපි ඔය අලව ගන්න ප්‍රමාණයටම තමයි මේ ලිඩ් එකේ තම අලව ගන්න ඕනේ. එක්සැක්ට්ලි අනිත් ඒ තමයි හරියටම ඔපොසිට් සයිඩ් වලින් අපි මේක අලව ගන්න ඕන. ආ ඒ කියන්නේ හරියටම මැද්දෙන් නේද? එක්සැක්ට්ලි. හරි මැද්දෙන්. දැක්කද? දැන් හරිද? ඕල්මෝස්ට්. දැන් එතකොට අපි මේක හඳුලි වරද? දැක්කද? Cool, no? Yeah. Shall we do it for the other one, sir? Okay, here. Right. ये विद्या ना मैं अभी आलोग करना हूँ ना। डक्के हमें यहाँ उन्हें कमाक ने अब टेक पास से कैलिब्रेट कर दिए जस्ट करके ना पुलों। देखना आप ही खाली में क्यों हुए? අපිට ඔබට එතකොට සෙලෝ ටේප් මාස්කින් ටේප් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. එක්සැක්ට්ලි මෙන්න මේ සේම් එකට මේ සේම් ජොබ් එකට අපි ඒක යූස් කරනවා. අහන්නකො ජීහන් දැන් අපිට ඔකට ග්ලූ ගන්න එක එහෙම කරන්න පුළුවන්ද? පුළුවන් අනිවාර්යෙන් පුළුවන්. ඒ වුණාට මේක ලේසි. ලේසි නේද? නැත්තම් ග්ලූ ගන්න එකෙන් දාලා එතකොට ග්ලූ එක යාරින ස්ප්‍රින් එනවා. එක්සැක්ට්ලි. එතකොට වැඩේ කරදරයි නේ. හැම වෙලේම මොකක් හරි අපි මේ දැක් හදද්දී ලේසියම පාවිච්චි කරන්න පුළුවන් ටූල් එක මටීරියල් එක තමයි අපි ගන්නවානේ ලේසියම සහ හොඳම සූටබල් හරි දැන් අපි තරාදී මේ පැති දෙක හදාගත්තා දැන් අපිට තියෙන්නේ මේ දෙක හයි කරගන්න ඒක හයි කරද්දී අපි හරියටම මේ දෙක බැලන්ස් වෙන පොයින්ට් එක අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕන රයිට් එක ස්ලිප් වුණා දැක්කද අපි එතකොට ඔය තරාදී ඔතනින් උමු අලව ගන්නවද නිකන් තියනවද නෑ අපි අලව ගන්නවා ඊට කලින් අපි හරියට බැලන්ස් වෙන පොයින්ට් එක දෙපැත්තම බැලන්ස් කියලා බලන්න ඕනේ බැලන්ස් වෙන පොයින්ට් එක අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕන හරි දැන් මේක තව චූට්ටක් මේ පැත්තට අඩු ඉන්නේ නේ චූට්ටම් චූට් තව චූට්ට හරිද හරිද යාළුවනේ හරි නේ හරි නේද අපි දැන් දැන් බැලන්ස් කරලානේ තියෙන්නේ අපි දැන් මේක අලව ගමු අපි ටේප් කැල්ලක් ගහලා ඒකටත් අපි ටේප් ද පාවිච්චි කරන්න අපි ඒකට ග්ලූ ගන්න පාවිච්චි කරන්න yes because it's easier to use tape okay අද අපිට මේකේ ටෙක්නිකල් පාර්ට් එකක් තිබ්බේ නෑ නේද ඔව් අද අපි ඉලෙක්ට්‍රොනිකස් පාර්ට් එකක් තිබ්බේ නෑ ෆුල් මෙකැනිකල් ඇක්ටිවිටි එකක් නේද සාමාන්‍යයෙන් මෙකැනිකල් ම විතරක් තියෙන ඇක්ටිවිටි හදන්න ලේසි නේ ඔව් අපි ඉලෙක්ට්‍රොනිකස් පාර්ට් එක නැත්තම් ලේසි දැන් අපි ගත්තොත් රියල් වර්ල්ඩ් ඉන්ජිනියරින් වල ගත්තොත් ආග් වෙලාවට අපි මේ ඉලෙක්ට්‍රොනිකස්
මෙකැනිකල් කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් ඔක්කොම එකතු කරලා තමයි අපේ මේ මැෂින්ස් හදලා තියෙන්නේ. දැක්කද? හරි. තරාදි වර. ඔව් හරිම සිම්පල් තරාදි මොඩල් එකක් තියෙන. දැන් අපිට තියෙන්නේ ඒක කොහොමද වැඩ කරන්නේ කියලා බලන්න. මට දෙන්න කරණු මේ කියුබ්ස් දෙක. අපි බලමුද මේ කියුබ්ස් දෙකම එකම වරද කියලා. හා කොහොමද අපි කරන්නේ? මේ පැත්තට අපි දාමු කියුබ් එකක්. දාලා දැක්කද මේ පැත්ත පල්ල හරි ගියා. මේ පැත්තෙන් කියලා බලමු මොකක්ද වෙන්නේ කියලා. මේක බැලන්ස් කරනවා නැත්නම් මේක වැටෙයි. ආ ඒක ටිකක් බරඩේ නේ. දැන් නැත්නම් ඔයාලට මෙහෙම අල්ලල බලලා කියන්න පුළුවන් මොකද බර වැඩි කියලා අමාරුයි නේද? හරිද? දැන් අපි බලමු තව පොඩි වැඩක් කරමු. දැන් ග්ලූ ස්ටික් ග්ලූ එක දෙන්න. අපි මේකට හරියන විදිහේ ග්ලූ දැන් ඔයා ඇවිල්ලා කඩේට ඉල්ලනවා. අම්ම මොකද මේ උනේ? right. ඔයා ඇවිල්ලා දැන් කඩෙන් ඉල්ලනවා අංකල්ගෙන් සීනි 500ක් දෙන්න කියලා. කොහොමද අංකල් සීනි 500 මෙට ගන්න? එයා කරන්නේ දැන් ඔය වගේ තරාදියක් තියෙනවා නම් එක පැත්තකට හදාන 500යි දැන් හරියට තියෙන කැටයක් දානවා ඊට පස්සේ යා මේ පැත්තට සීනි දානවා ඒ දෙක සමානයි එක්සැක්ට්ලි ඉතින් අපි දැන් ඒ වගේයක් කරලා බලමුද අපි හිතමු මේක සීනි දවාවිලා සීනි ගන්නවා කිව්වා හරිද දැන් යා දානවා 500 කැටේ දැන් ඊට පස්සේ දැන් ඔක බෑග් එකකට දාලා මට දෙන්න ඕනේ අංකල්. නෑ නෑ. අම්මේ දැක්කද? එතකොට අපි දැන් දන්නවා මේ තරාදේ හින්දා මෙන්න මේකේ බරම තමයි මේ ටිකේ බර කියලා. So fun right? So you can identify why we need this. විදිහට යාළුවන්ට ගෙදරදී මේ වගේ පුංචි පුංචි දේවල් නේද යාළුවන්ට මේක ප්‍රමාණය ලොකු කරලා හදා ගන්නත් පුළුවන් නේද? අනිවාර්යයෙන්. ඔව්. මේ ස්ට්‍රක්චර් එකේ මේ විදිහටම යාළුවන්ට ඕන ප්‍රමාණයට මේක හදා ගන්න පුළුවන්. It's a really fun creation right? It's really nice, and it's a very nice toy to play with also. Not like this. Any kind of car, like any, make a hard fun. You think other people have you mocked? Make it again? Weighing scale. Yeah, we made a weighing scale today, and it's a really fun creation. It is very fun to build. If I give you guys all the devil, you can get that. Center of gravity, you can get that. Balance, you can get that. North 777-206-228 කියන නම්බරයකට. ඒ වගේම අපේ වෙබ්සයිට් එකට යන්න පුළුවන් www.igniterspace.com. නනු අපි අපේ යාළුවන්ට මතක් කරලා දෙමුද මේ ප්ලාස්ටික් එකේ ලිපිනය. ඔව්, ඉතින් යාළුවන්ට අර කලින් කිව්වා වගේ මේ යාළුවන්ට ඩොනේෂන්ස් අපිට එවන්න පුළුවන්. අපේ ලිපිනය තමයි නම්බර 244-9 DSPS කඩුවල පාර්මානමේ. එතකොට අපේ ටෙලිෆෝන් නම්බර එක තමයි 0-7-6-8-2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 -
YouTube. मैं हम देख मार रहा हूँ एक बार भी Facebook क्यों वाई WhatsApp क्यों वाई Twitter क्यों वाई Very good आर ये नंगी थी अभी आई मत दावा सक मैं वाके fun innovation ने का करेगे ना ये आलोग हम रहने So we will be back with another exciting episode and don't forget Ranuak is going to sing in the next episode. So make sure you tune in to the Makerspace on A+ TV. Until then, bye-bye.